ලංකාවේ YouTube ටෙන්ඩින් ලිස්ට් එක බැලුවොත් අනිවාර්යෙන් දැකිය හැකි දෙයක් නම් කොමඩි චැනල් වල වීඩියෝ එකක් අනිවාර්යෙන් ට්‍රෙන්ඩින් වී තිබීමයි. දිනපතා කෙසේ වෙතත් සතියකට සැරයක් නම් වස්තිලාගේ, රැට්ටලාගේ, පොල්කරු, විනී ප්‍රොඩක්ෂන්, ජනප්‍රියයි වැනි චැනල් එක වීඩියෝවක් YouTube ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ දැකිය හැකි වීම සාමාන්‍ය දෙයක් බවට පත් වී හමාරයි. පණ දාගෙන හදට ටෙක්, එඩියුකේෂන්, ගේමින් වගේ වීඩියෝ එලෙස ට්‍රෙන්ඩින් නොවී කොමඩි වීඩියෝ මෙලෙස ට්‍රෙන්ඩින් වෙන හේතුවේ රහස කුමක්ද? ඇත්තම කියනවා නම් ලංකාවේ මිනිස්සු ඉන්නේ දැඩි පීඩනයක. ජීවත් වීමේ නොනිමි අරගලයක යෙදෙන ශ්‍රී ලාංකික ජනතාවට මනස සැහැල්ලු කර ගැනීමට මේ කොමඩි වීඩියෝ උපකාරී වෙනවායි සිතිය හැක. හවසට අරක්කු කාලක් ගසා මනස සැහැල්ලු කර ගැනීමට ගොස් නැති ප්‍රශ්න ඇති කර නොගෙන මේ වගේ චැනල් එක කොමඩි වීඩියෝක් බලලා මනසේ බර සැහැල්ලු කර ගැනීම වටිනා දෙයක් බව අනිවාර්යෙන් පැවසිය යුතුමේ. සරල බව, තේරුම් ගැනීමට අපහසු නොවීම, වීඩියෝ එක කාලය දිගු නොවීම මේ කොමඩි වීඩියෝ වල දැකියගි අතිශය ජනප්‍රිය ලක්ෂණයන්. ඉතා දිගු වීඩියෝ බලනවට වඩා විනාඩියක දෙකක නැත්තම් උපරිම වශයෙන් විනාඩි 3ක වීඩියෝක් බලා සිතකය විදෙක් කරගත හැකි නම් දවසම වෙහෙස වූ සිතට දිව ඔසුවකි. අනික් අතට ඩේටා කපාගෙන දිගු වීඩියෝ බැලීමට තරම් ලංකාවේ මිනිස්සු කෝටිපතියෝද නොවේ. ඒ දැන් කොමඩි වේගෙන එන බව දැකිය හැකි. ඒ කියන්නේ රැල්ලට කොමඩි චැනල් බිහිවීමයි. මේ වාගේ පොහෝ වීඩියෝ වස්තිලාගේ, රැට්ටලාගේ, ජනප්‍රිය වගේ ප්‍රසිද්ධ වීඩියෝවල ෆොටෝ කොපි මිසක සැබෑ දක්ෂතාවකින් කරන නිර්මාණ නොවේ. ඒවා බල්ලා හිනා යනවා තියක් කිතිකවා ගත්තත් හිනා යන්නේ නැත. එනිසා එම චැනල් වල ආයු කාලය ඉතා කෙටිය. එනිසා කොමඩි කරන්න පුළුවන් අයට ඒවා කරන්න ඉදදී තමාගේ දක්ෂතාවය හඳුනාගෙන ඊට අදාළ YouTube චැනලයක් ආරම්භ කිරීම ඇඟට ගුණදායකය. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස් කොමෙන්ට් කරන්න. ඒ අදහස් අපිට ඉතා වැදගත්. ඒ වගේම තමයි යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ලයික් එක්කුත් අනිවාර්යෙන් දාන්න. මේ වගේ කාලින වටිනාකම යුතු වීඩියෝ නිතර බලන්න කැමති නම් අපේ ප්‍රී ටීවී චැනලෙ සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ ආදරණීය යාළුවන්ට යහපතක්ම වේවා. ජයෙන් ජයම වේවා.